විස්සයි විසිතුන ඔක්තෝබර් විසිවෙන දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහණ බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ සුයේත් සංජය පෙරේරා මහතා සහ මන්ත්‍රීවරයන් අතර සිදු වූයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ නවමැණි පාර්ලිමේන්තුවේ සිවුවෙන සභාවාරය සඳහා පත්කරන ලද ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ක සභාවේ පළමුවෙනි වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව මුද්‍රණය කළ යුතුයයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි, දැන් වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරපු යම්සි කාරණාවක් සම්බන්ධව ඔබතුමාගේ බලතල අනුව වෙනම කමිටුවක් පත් කරයි ගැන පරීක්ෂණයක් කරන්න කියලා. ඒ කමිටුව පත් කරේ ඇයි? ඒ කමිටුවේ වාර්තාව දුන්නහම වරප්‍රසාද කමිටුව ඒ කමිටුවේ වාර්තාව සත පහකට ගණන් ගන්න නැතුව දේශපාලනීකරණය කරලා තීන්දු දෙනවා නම් මේ පාර්ලිමේන්තුව අපි තවදුරටත් වාඩි වෙලා ඉන්නවද නැද්ද කියලා අපිට තීන්දුවක් ගන්න. ඒ නිසා කරුණා කරලා ඒ ඔබතුමා පත් කරපු කමිටු වාර්තාව සභාගත කරන්න. සභාගත කරලා ඒ ගැන යම්සි තීන්දුවක් ගත්තේ නැත්තේ ඇයි කියලා අපිට පැහැදිලි කරලා දෙන්න. මොකද්ද සිද්ධ වුනේ කියලා. බොහොම ස්තුතියි. එදා දුන්නේ කරුණු ගැන සොයලා බලලා වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කථානායකවරයා ප්‍රධානත්වයෙන් එකපත් වුණා. නියමිත වරප්‍රසාද කමිටුවට ඒක යොමු කළා. එතුමා අද තීන්දුවක් දීලා තියෙනවා. වරප්‍රසාද කමිටුවේ සියල්ලට වැඩිය බල සම්පන්නයි. චූදිතෙක් විදියට මට මේකට අවස්ථාවක් දෙන්න මගේ අදහස ප්‍රකාශ කරන්න. එතකොට එතුමා ඇතුළු කණ්ඩායම ගත්තා වූ තීන්දුව අනුව නිර්දේශ කරපු එක අපිට දැනගන්න ලැබුණේ කමිටුවල හිටපු අයගෙන්. ඒ අදාළ කාරණාට මුල් වෙච්ච කෙනාට මාස 3ක සභාතානමකුත් මට වීඩියෝ එක මුදා හැරියා කියන කාරණේ මත මුල් කරගෙන වෙන සිද්ධිය අදාළව නෙමෙයි. මට සති දෙකක සභාතනම. ඒකත් අද ඔබතුමා පත් කරපු විශේෂ අධිකරණයෙන් ඒක අයපා ඔබතුමා වෙනත් අධිකරණයට යොමු කරලා තියෙනවා. ඒ නිසා ඒ අධිකරණේ මම විශේෂයෙන්ම චමල් රාජපක්ෂ මහත්මයා ඒ අධිකරණයේදී ඒ තීන්දුව අනුමත කරලා ඇවිල්ලා මේ අනිකුත් අධිකරණයේදී නිහඬව ඉඳලා එතුමාගේ ඒ අධිකරණයෙන් වෙනම අරගත්තු තීන්දුවට තනිකර පරස්පර විරෝධී තීන්දුවක් අරගෙන නිසා තවත් මේක අපිට තවත් අධිකරණ යන්න පුළුවන්. හෙට දවසේ ඔබතුමා කියමුකෝ ඔබතුමා නිකන් නිකරුණේ ගමන් කරනවා. ඔබතුමාට ඇවිල්ලා කනට පාරක් ගැහුවොත් එතකොට එයාටත් මාසයකයි ඔබතුමාටත් මාසයකයි තීන්දුව දුන්නොත් සාධාරණයි. මම අහන්නේ මේ ගරු සභාවේ ඒකඟතාවයේ මත පත් කරපු කමිටියෙන් අවසාන තීරණයක් අරගෙන තිනු. ඒ තීරණය වෙනස් කරන්න අපි කාටවත් හැකියාවක් නැත. දැන් චමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා පත් කරපු කමිටියේ තියෙනවා. වරප්‍රසාද කමිටියේ තියෙනවා. ඒක බෑනේ. මේ සභාවේ ඒකඟතාවයේ අනුමත තීරණ. නඩුව ආපු එක්කෙනාට අපැල ආද බෑනේ. ඒ කමිටුවේ එතුමා ඡන්දය පාවිච්චි කරලා නැහැ. ඉන්න බෑකට සම්පූර්ණ වැරදි ඔබතුමා පත් කරපු විදිය. මේ ප්‍රශ්නේ අවසානයි මන්ත්‍රීතුමා. මේ ප්‍රශ්නේ අවසානයි.